ආයියාලෝනේ සුභම සුභ දවසක් ඔයාලට ඔයාලවදත් ආදරයෙන් පිළිගන්නවා පේ YouTubeුටප් චැලල් එකට. අදමම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මානස්සික ශක්තිය කොහොමද අපේ සාර්ථකත්වයට බලපාන්න කියලා. ඉතෙන් එහෙෙනම් අපේ මාතෘකාවටය පියම් මුලින්ම. මගේ කලෙන් ීඩියෝ බැලුවනම් ඔයාල දන්නම ඇති ධනාත්මක සිතුවිලිඳ බලයගෙන. න් මගේ කින් ීඩියෝස් බැලුවෙනැත්තං ඒ ීඩියොසුත් බල්ල අයිඩ එකක් ගන්නව ඇලට පුළුව. ඉතින් මේ දුක්ක පසුතැවීම වගේ අශුභවාදී සිතුවිලි හමුවේ ඔයාගේ හිතේ ක්‍රියාකාරෙත්වය දුර්ුවලවෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හැමවිටම උත්සාහගන්න ඕනේ දුක ශෝකය වගේ අයහපත් සිතුවිලිවලින් මිද්දිලා සතුට සැනසීම වගේ යහපත් ශුභවාදී සිතුවෙලි වලින් මනස පුරවගන්න හැමවිටම ඔයාගේ සිත්තට එන රින සිතුවිලි පලවා හැරලා ධනාත්මක සිතුවිලිවලින් පුරවගත්තොත් එයින් ලැබෙන මානිසික ශක්තිය. නිතතින්ම ඔයාගේ සාර්ථකත්තුවයට හේතුවෙනවා. ඒ වගේම ඊර්ෂ්‍යාව තන්හාාව කරහව වගේ සිතුවැලිවලින්ද ඔයා ඇත්වෙන්න ඕනි. මොකදේ මගින් ඔයාගේ මානිසික ක්‍රියාකාරිත්වයේ දුරුවල වෙන්න පුළුව. ඒ වගේම තවදදයක් තමයි, ජීවිතයේ ඒකාකාරිීත්වයෙන් මිදීමට හැමවෙලාවිම අපි අපේ මනස නොයකුත් පැතිකඩවලට යොමු කරන්න ඕනේ. තමන් කෙමිති විනෝධංශයක නිරතවෙන්න, තමන් කෙමිති පොතක් කියවන්න තමං කෙමිති ක්‍රීඩාවකට යොමුවෙන්න උත්සාහ කිරීමෙන් අපිට අපේ මනස සැහැල්ලු කරගන්න පුළුව. ඔයා නිරතවෙලා ඉන්න රැකියාව, මානිසිකාතතිය වැඩිකරන, බාරදුර වගකීම් සහිත රැකියාවක නම්, ඒ ශත්‍රෙස්සකෙන් මි දෙෙන්න්න මම කලින් කියපු ක්‍රියාකාරකම්වල එදන්න පුළුවන්. කාර බහුලත්වේ අපගේ මනසේ ක්‍රියාකාරත්වේ දුර්වල කරන්න එක හේතුවක් වෙනවා ඉතින් මේ කාර බහුලත්වයෙන් මි දෙෙන්න්න අපිට පුළුවන් අපේ වගකීම් රාජකාරී කටයුතු ඒ වැඩ කරන්න පුළුවන් අයතරේ බෙදාදීමෙන් සහනයක් ලබාගන්න එමගෙන් අපිට අපේ මනස සහැල්ලු කරගන්න පුළුවන් ඒ වගේම එමගින් අපේ කාලය කළමනාකරණය කරගන්නට ද අපට පුළුවන් වෙනවා. ජීවිතයේ බොහෝවෙලාවට අපි මානසික ඇදවැටීම් වලට ලක් වෙනවා ඒ සමගම අපේ මනසේ ක්‍රියාකාරෙත්තේ බිඳවැට එන්න එහෙමනත්තන් ඩිප්‍රේෂන් තත්වයට පත්වෙෙන්න්න වනත් පුළුවන් ඉති එෙවැනි අවස්ථාවකදී අධිෂ්ඨානශීලීව එම වේවසනයේ දරා ගැනීම තුළින් ඒ තුළින් නැගී සිටීමට ඔයාට හැකි වෙන දුකහෝ සතුට තමාගේ ළඟම හිටමිතුර ඥාතියෙක් සමඟ බෙදාගෙන ඉත සැහැල්ලු කරගන්න අපිට පුළුවන්. සියලම සාර්ථකත්වයන්ට ජයග්‍රහණයන්ට මෝලිකම පදනම වැටෙන්නේ තමාගේ සිතවිලිත් සමඟ. ඒ නිසා තමාගේ මනසනීරෝගීව තබා ගැනීම අපගේ වගකීමක්. විශේෂම ඔය වැඩිපුර රුචිකත්වයක් දක්වන කටේතුවරය දීමෙන් ඔට ඔයාගේ මානසික ප්‍රබෝධය ලබාගන්න පුළුව. මානසිකශක්තිය වැඩිදියුණ කරගැනීමේ දී අපට තවත් වැදගත් වෙන කරුණක් තියෙනවා. ඒතමයි ඔයාත් ජයග්‍රහණය කරගන්න අදිිෂ්ඨාන කරගෙන සිටින ඉලක්ක ඔයාත් ප්‍රියජනකේවා වෙන්න ඕනේ. ඔය හැමවෙලාවෙම ඔයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ. දිනන්නා යනෝ විශ්වාස කරන්නාය. එසේ විශ්වාසකිරීමෙන් විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ඔයාට ජයග්‍රහණයේ මාවත වහසේම ලබාගන්න පුළුවන්. අපේ සියලුම ක්‍රියාකාරකම් සඳහා මූලික වෙන්නේ අපේ හිත්ත ඉතින් අපේ හිත්ත පිරිසුඳුව නීරෝගීව සතුරින් තබා ගැනීම අපේ යුතුකමක් වෙනවා ඉතිං යාලුවනේ අදමම් මේ වීඩියෝ එකෙන් අරගෙනාවේ සාරතකත්තයට අපේ මානසිකමමාට්ටම බලපාන්න කහොමද කියලා ඉතිං ඕගොල මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙනගත්ත නම් මේ වීඩියෝ එකට ලයික එකක් දාලා කමෙන්න්ට්ගල්දාාන්නත් තමතැක් කරන්න එපා. ඒ වගේ මේ වගේම වීඩියෝත් දිගටම් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරල තියාගන්න එහනම් තවත් මේ වගේ ම ජීවිතයට වැදගත් වඩියෝ එකකින් නැවත හොමයුම් සුබදවසක්